අද දිනේ ගත්තම බස්නාහිර සබරගමු වයඹ ගාල්ල මාතර සහ නුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්ක වල තනින් තන වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි අද දිනේ අපිට ගත්ත හැකි මේ බස්නාහිරයි සබරගමු පළාතේ සාමාන්‍ය මිලිමීටර් 75ක පමණ වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව සවස්ජාමේ ගත්තම දිවෙණී ඌව නැගෙනහිර වගේ පළාත්වල සවස්ජාමේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් මේ දිවෙයින හරහා සුලංතත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ සුළඟ ප්‍රධාන වශයෙන්ම හමන්නේ නිත දිශාවෙන්. සුළඟේ වේගය 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යනවා. මේ තත්ත්වය බොහෝ විට බලපාන්නේ තුරු මැද වයඹ ඊළඟට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත හම්බන්තොට මොනරාගල ඒ වගේ දිස්ත්‍රික්කවල සුළඟේ වේගයේ වැඩිවීම අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. මේ නිත දිග කොටසේ තියෙන වැසි තත්ත්වය 20-21-22 කියන දිනයන් තුළදී ප්‍රමාණාත්මක වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. හැබැයි මේ තත්ත්වයේ හේතු කොටගෙන දිවෙයිනේ බස්නාහිර සබරගමු ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා.